තෙරුවන් සරණයි. සම්බුදු දහමින් ලොවම සුවපත් වෙන පින්බර දිනයක් වේවා සියලු දෙනාටම. ශාන්තිනායක අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඔබේත් මගේත් ලෝ සතුන්ගේත් හිතසුව පිණිස දේශනා කරන්නට යෙදුන ඒ උතුම් ශ්‍රී සද්ධර්මය නිරන්තරයෙන් සන්නිවේදන කටයුතු සිදු කරන ටීවී දිදුල බෞද්ධ රූප වහිනී නාලිකාවේ මේ පැයට නියමිත උතුම් ධර්ම දේශනාව දේශනා කරන්නට වැඩම කරන්නට යෙදුනා බියගම ධම්මදස්සී බෞද්ධ මධ්‍යස්ථානාධිපති රූපවාහිනී විචිත්‍ර ධර්මකතික අවසරයි නම සිහිපත් කරන්නට වන්දනීය පූජනීය දොළොස්වල උදිත දීර පින්වත් ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේ ඉතාමත්ම ගෞරවයෙන් නමස්කාර පූජා පෙරදැරිව මේ උතුම් වූ ධම්සභා මණ්ඩපයට පිළිඅරගනු ලබනවා. සාදු සාදු සාදු. අද මේ උතුම් ධර්මදේශනාමේ පින්කම වෙනුවෙන් බැතිබර තමන්ගේ දායකත්වයේගෙන කටයුතු කරන්නේ. මානන්දුව වත්ත පනාපිටිය කළුතර ලිපිනෙහි පදිංචි විශ්‍රාමික ප්‍රාදේශීය ලේකම් කේ චන්ද්‍රසේන මැතිතුමා, රවීන්ද්‍ර වජීන්ද්‍ර නාලක ඉන්දික යන පුතුන්ද, එවැගේම ගයානි දියණිය ලේලිවරුන් බෑනනුවන් ඇතුළු මුණුබුරු මිනිරිපිරියන් විසින් එම පින්වතුන්ගේ යහපත් වූ අරමුණ ඔවුන් සටහන් තබා තිබෙනවා මෙලෙස. 2020 වූ සැප්තැම්බර් මාස 9 වන දිනට පරලෝසෙපත් වී සිව් වසරක් පිරීම නිමිත්තෙන් නන්දනී ශ්‍රියාවතී මෑණියන්ට පුණ්‍යානුමෝදනා කිරීම සහ පවුලේ මියගිය ඥාතීන් වන ආරොන් අපුහාමි මස්සිලගේ එඩ්වින් යන පියතුමන්ලාටත්, එවැගේම WM දුයි නෝනා ත්‍රිමාල් මිලිනෝනා යන මෑණිවරුන්ටන්, KD ජිනසේන මහත්මාටන්, M ඥානසිරි කුමාර සුමතිපාල ජයසිංහ මහත්මා යන ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නටන්, රට දැය වෙනුවෙන් දිවිපිදූ සියලු රණවිරුවන්ට හා පවුලේ නමින් මිය පරලොව ගිය සියලු ඥාති හිතමිත්‍රාදී සැමට පුණ්‍යානුමෝදනා කරන්නටන්, සුජීවත්ව සිටින සියලු දෙනාට නිදුක් නිරෝගී සුව හා තුනරුවනේ ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නටත්, දිදුල මහදජාලයේ සභාපති ස්වාමින් වහන්සේ වන අවසරයි නම සිහිපත් කරන්නට වන්දනීය පූජනීය මාලිගාවිල අස්සජි පින්වත් ස්වාමින් වහන්සේටත්, අතිගෞරවනීය පින්වන්ත වූ දේශකයාණන් වහන්සේටත්, ටීවී දිදුල සමස්ත කාර්ය මණ්ඩලයටත්, ලක්වැසි ලෝවැසි සියලු දෙනාටමත් නිදුක් නිරෝගී භාවය දිගාසිරි සම්පත්තිය ලැබේවා යන යහපත් ප්‍රාර්ථනාවන් ඇතිවයි මේ පින්වතුන් මේ උතුම් ධර්ම දේශනාව සඳහා බැතිබර තමන්ගේ දායකත්වයේගෙන කටයුතු කරන්නේ. එසේනම් වැඩම කරන්නට යෙදුන අතිගෞරවනීය පින්වන්ත වූ ස්වාමින් වහන්සේට නමස්කාර පූජා පෙරදැරිව ආරාධනා කරනවා පින්වත් ස්වාමින් වහන්ස අපට අනුකම්පා කොට මෙතෙන් පටන් මේ උතුම් වූ ධර්ම දේශනාව දේශනා කරන සේක්වා. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස
අනවඤ්ඤත්ති සංයුත්තෝ ලාභ සංකාර ගාරවෝ සහනන්දි අමච්චේහි ආරාසන්යෝජනක්ඛයා යෝච පුත්ත පසුංහිත්වා විවාහේ සංගහානිච භබ්බෝ සෝතා දිසෝ භික්කු පුට්ඨං සම්බෝධී මුත්තමන්ති. වන්දනීය පූජනීය මහා සංඝරත්නයෙන් පාද පත්ම වැඳ නමස්කාර කරමින් අවසර ලබා ගන්නවා. වාසනාවන්ත කාරුණික සත්පුරුෂ පින්වත්නි, අද මෙම ධර්ම දේශනාවේ දායකත්වය දරමින් කටයුතු කරන්නේ මානන්දුවවත්ත පනාපිටිය කළුතර ලිපිනයෙහි පදිංචි විශ්‍රාමික ප්‍රාදේශීය ලේකම් කේ චන්ද්‍රසේන මැතිතුමා රවින්ද්‍ර වජින්ද්‍ර නාලක ඉන්දික යන පුතාලා ගයානිදියනිය ලේලිවරුන් බෑනාවරුන් ඇතුළු මුණුබුරු මිනිබිරියන් විසින්. ඉතින් ඒ හැම දෙනාම බොහෝම සතුරට පත්වෙන්ද අද ඒ සත්පුරුෂයන් සියලු දෙනා තමා සතු ධනය සම්බුද්ධ ශාසනය මුල් කරගෙන ධර්ම දානමය කුසලයක් සිදු කිරීමේ උදාර පරමාර්ථයෙන් යුතුව වියදන් කරන්නට යෙදුණා. ඒ තුලින් ඒ පින්වන්ත අයගේ ජීවිතවලට උදාර කුසලයක් ඒකරාශි කර ගැනීම සඳහා අවස්ථාව සැලසුණා. ඒ මහා කුසලය හැම දෙනාගෙම මෙලොව දියුණුව පිණිස උපකාර වේවා, පරලොව සුගතිය පිණිස උපකාර වේවා, සසර දුකින් එතරව ලෝකෝත්තර අජරාමර අමා මහ නිර්වාණයම අවබෝධ කර ගැනීමට උපකාර වේවා කියලා අපි මෙසිතින් ආශිර්වාද කරනවා. අද ධර්ම දේශනාව සඳහා අවධානය යොමු කරමු. අද මේ දේශනාවේ නම විතක්ක සූත්‍රය. දේශනාවේ නම තමයි විතක්ක සූත්‍රය. විතක්ක සූත්‍රයේ සඳහන් වෙන්නේ කුද්දක නිකායේ ඉතිවුත්තක පාළි කියන ග්‍රන්ථයේ. විතක්ක සූත්‍රය ආරම්භ කරන්නේ මෙහිමයි. බුත්තං හේතං භගවතා බුත්තමරහතාති මේ සුතං. බුත්තං හේතං භගවතා, මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලදී. උත්තමරහතාති මේ සුතං, අරිහත් වූ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලදී. මේ සුතං කියන්නේ මා විසින් අසන ලදී. ඉතිවුත්තක පාළියේ සෑම දේශනාවක්ම ආරම්භ වෙන්නේ ඔය සඳහන් කළ වාක්‍යයෙන්. ඒ වාක්‍යෙ මම නැවතත් සිංහලෙන් පමණක් කියන්නම්. මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලදී. අරිහත් වූ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලදී. මේ සුතං මා විසින් අසන ලදී. බුදුරජාන් වහන්සේ ඊළඟට දේශනා කරනවා
තයෝමේ භික්කවේ අකුසල විතක්කා. මහණෙනි, අකුසල විතර්ක තුනක් තියෙනවා. අකුසල කියලා කියන්නේ කිව්වහම හැම කෙනෙක්ම දන්නවා. අකුසලය කියලා කියන්නේ කුසලය කියන වචනයට විරුද්ධ වචනය. පාපය හඳුන්වන්නට යොදන නමක්. ඒ වගේම කාය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිත කියන ත්‍රිවිධ දුස්චරිත හඳුන්වන්නටත් අකුසල කියන වචනේ යොදන්න පුළුවන්. මේ ලෝකයේ තියෙන දස අකුසල් කියලා අකුසල් 10කුත් තියෙනවනේ. ඊළඟට පංච නීවරණ, දස සංයෝජන, ඔය වගේ සියලු කෙලෙස් ධර්මත් අයිති වෙන්නේ අකුසල් කියන කොටසටයි. අකුසල හටගන්නේ අකුසල මූලවලින්. අකුසල මූල හැම කෙනෙක්ම දන්නවා. ලෝභෝ අකුසල මූලං, දෝසෝ අකුසල මූලං, මෝහෝ අකුසල මූලං. ලෝභය අකුසල් හටගන්නා මූලයක්. ඒ කියන්නේ තණ්හාව, ආසාව, ඇලීම, බැඳීම, මේවා අකුසල් හටගන්න හේතුවක් වෙනවා. ඒ වගේම දේශය, තරහ, වෛරය, කෝපය, ඒ දේශයනේ, ඒ දේශය අකුසල් හටගන්න හේතුවක් වෙනවා. මෝහය, මෝහය කියන්නේ මුලාව. කුසල අකුසල කර්ම වැටහීමක් නැහැ. ඒව පිළිබඳ අවබෝධයක් නැහැ. හොඳ නරක තේරෙන්නේ නැහැ. කළ යුත්ත නොකළ යුත්ත තේරෙන්නේ නැහැ. මේ දේ කළොත් අකුසල් රැස් වෙනවා, මේ දේ කළොත් කුසල් රැස් වෙනවා, ඒක දන්නෙත් නැහැ. අකුසල් රැස් වෙන දේවල් නොකළ යුතුයි, කුසල් රැස් වෙන දේවල් කළ යුතුයි, එහෙම අවබෝධයකුත් නැහැ. ඒ තමයි මෝහය. ඉතින් මෝහයත් හේතුවක් වෙනවා අකුසල් හට ගැනීමට. එහෙනම් අකුසල මූල තුනක් තියෙනවා, ලෝභ, දේශ, මෝහ. මේ ලෝභ, දේශ, මෝහ මුල් වෙලා හටගන්න සිතුවිලි තමයි අකුසල සිතුවිලි කියලා හඳුන්වන්නේ. ඒ සිතුවිලි වලට කියන තවත් නමක් තමයි විතර්ක කියලා කියන්නේ. විතර්ක කියන්නේ සිතුවිලි වලට. එන අකුසල විතර්ක කියන්නේ අකුසල් සිතුවිලි. ඊළඟට උන්වහන්සේ වදාළ කතමේ තයෝ, මහණෙනි, ඒ අකුසල් විතර්ක තුන, අකුසල් සිතුවිලි තුන මොනවාද? ඔන්න බලන්න අකුසල් සිතුවිලි තුන. අනවඤ්ඤත්ති පටිසංයුත්තෝ විතක්කෝ. ඒ තමයි පළවෙනි එක. මම නැවතත් ඒ පාලි කොටස කියන්නම්. අනවඤ්ඤත්ති පටිසංයුත්තෝ විතක්කෝ. මොකද්ද මේ අනවඤ්ඤත්ති පටිසංයුත්තෝ විතක්කෝ කියලා කියන්නේ? අනුන්ගෙන් අවඥා ලැබීමට අකමැති බව සමග යෙදෙන විතර්කය. සමහර අය කැමති නෑ අනුන්ගෙන් නින්දා ලබන්න, අනුන්ගේ ගර්හාවට ලක් වෙන්න, අනුන්ගේ අවඥාවට ලක් වෙන්න, අනුන්ගේ දෝෂ දර්ශනයට ලක් වෙන්න, අනුන් තමන් වෙනුවෙන් වරදක් කියනවට, අඩුපාඩුවක් කියනවට අකමැති අය ඉන්නවා. ඉතින් කල්පනා කරනවා මම
කොහොමද අනුන්ගෙන් නිඳා ලබන්නේ නැතුව ඉන්නේ? මම කොහොමද අනුන්ගෙන් අපහාස ලබන්නේ නැතුව ඉන්නේ? මම කොහොමද චරිත ඝාතනයට පත් වෙන්නේ නැතුව ඉන්නේ? මම කොහොමද මගේ කීර්ති නාමය පළුදු වෙන්නේ නැතුව ආරක්ෂා කරගන්නේ? අන්න එහෙම හිතන සිතුවිලි ටික අකුසල විතර්කයක්. බලන්න අපි නිකමටවත් හිතුවේ නෑනේ ඒ අකුසල විතර්ක කියලා. ඇත්තටම කී දෙනෙක් නම් කල්පනා කරනවද තමන්ට නින්දාවක් නැතුව, අපහාසයක් නැතුව, චරිත ඝාතනයක් නැතුව, තමන්ගේ කීර්ති නාමය පළුදු වෙන්නේ නැතුව තමන්ගේ ගෞරවය ආරක්ෂා කරගන්න? අන්නේ මෙහිතන සිතුවිලි අකුසල විතර්කයි. හැබැයි මෙහිදී තව දෙයක් තේරුම් ගන්නට ඕනේ. අනුන් දොස් කියයි, නින්දා කරයි, අපහාස කරයි කියලා හිතලා අකුසල නොකර සිටීම මේ අකුසල විතර්කයට අයිති වෙන්නේ නැහැ. මේ අකුසල විතර්කයට අයිති වෙන්නේ තමන් වැරදි කරනවා, තමන්ගේ ජීවිතේ අඩුපාඩු තියෙනවා, තමන්ගේ ජීවිතේ නරක දේවල් තියෙනවා. අන්න ඒවා තියෙද්දි නින්දා පහස ලැබෙන්නේ නැති වෙන්න, චරිතය ඝාතනය වෙන්නේ නැති වෙන්න, දෝෂ දර්ශනයට ලක් වෙන්නේ නැති වෙන්න කටයුතු කරන්නේ කොහොමද කියලා හිතන එක තමයි මේ අකුසල විතර්කයට ඇතුළත් වෙන්නේ. ඒ පළවෙනි අකුසල විතර්කය. ඊළඟට දෙවෙනි අකුසල විතර්කය. ලාභ, සත්කාර, සිලෝක, පටිසංයුත්තෝ විතක්කෝ. ලාභ, සත්කා, ලාභ, සක්කාර, සිලෝක, පටිසංයුත්තෝ විතක්කෝ. ලාභ කියන්නේ ලැබීම. සත්කාර කියන්නේ, සක්කාර කියන්නේ සත්කාරවලට. සිලෝක කියන්නේ කීර්තියට. පටිසංයුත්තෝ කියලා කියන්නේ මේවා හා යෙදුන, නැත්නම් මේවා අරමුණු කිරීම වශයෙන් හටගන්න විතර්ක. මිනිස්සු ගොඩාක් කල්පනා කරනවනේ, මට අනුන්ගෙන් ලාභ ලැබෙන්නේ, සත්කාර ලැබෙන්න, කීර්ති ලැබෙන විදිහට කොහොමද ජීවත් වෙන්නේ කියලා. එහෙම කල්පනා කළ ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා ලබා ගන්නට නොයෙක් පාප ධර්ම පවා සමහර වෙලාවට සිදු කරන අවස්ථා තියෙනවා. දුස්සීලව සිටියදී සමහර විට සීලවන්ත විදිහට රඟපානව ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා ලබා ගන්න කිසිම ඉරිදි බලයක් නැතුව ඉන්න ගමන් ඉරිදි බල ඇති කෙනෙක් විදිහට රඟපානවා. කිසිම විශේෂ හැකියාවක් නැතුව විශේෂ හැකියාවක් ඇති විදිහට කටයුතු කරනවා. බලන්න මිනිස්සු ලාභ කිව්වහම ලැබීම්නි, සල්ලි හොයාගන්න, ගෙවල් දොරවල් හදාගන්න, මත්පැන් ආදිය ලබා ගන්න, දුරාචාරයේ දෙන්න අවකාශ සලසා ගන්න, ඒ වගේම තවත් වැරදි නරක දේවල් වලට වියදම් කරන්න කෑම බීම, මෙන්න මේවා අධාර්මික උපයා ගන්නවනේ, කොහොමද මේවා කරන්න කියලා හිතනවනේ.
ඒ නිසාමනි මිනිස්සු ලාභ සත්කාර වෙනුවෙන් ප්‍රාණඝාතයට යොමු වෙච්ච අය ඉන්නවා. තමන්ට ලැබෙන ලාභය ගැන හිතලා සමහර විට අන්‍ය සතුන්ගේ ජීවිත විනාශයට පත් කරනවා. ලාභ සත්කාර ලබා ගන්න අදහසින් සොරකම් කරන අය ඉන්නවා. ලාභ සත්කාර ගැන කල්පනා කරලා ඒව ලබා ගන්නට ඕනි කියලා හිතලා දුරාචාරයේ හැසිරෙන අය ඉන්නවා. ලාභ සත්කාර වෙනුවෙන් කොයිතරම් වචනයෙන් බොරු කියන අය ඉන්නවද? අන්නේ ලාභ සත්කාර ලබා ගන්නේ කොහොමද කියලා ඒ පිළිබඳව හිතනවා. ධාර්මිකව ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලබා ගත්තට කමකුත් නෑ, ලැබුණට කමකුත් නෑ. හැබැයි අධර්මයෙන් මේවා ලබා ගන්නේ කොහොමද, ලැබෙන්නේ කොහොමද කියලා කල්පනා කරන එක, ඒක තමයි මේ අකුසල විතර්ක කියන කොටසට අයිති වෙන්නේ. ඊළඟ අකුසල විතර්කය පරානුද්දයතා පටිසංයුත්තෝ විතක්කෝ. පරානුද්දයතා පටිසංයුත්තෝ විතක්කෝ. පරානුද්දයතා කියලා කියන්නේ අනුන්ට අනුකම්පා කරන ස්වභාවයෙන්. තවත් වචන වලින් කිව්වොත් ගේහසිත ප්‍රේමයෙන්. අනුන්ට අනුකම්පා කරන ස්වභාවයෙන් ගේහසිත ප්‍රේමයෙන් ඒහා යෙදුන විතර්ක තමයි පරානුද්දයතා පටිසංයුත්තෝ විතක්කෝ කියලා කියන්නේ. සමහර අයට තමන්ගේ දූ දරුවන් ගැන, ස්වාමියා ගැන, භාර්යාව ගැන තමන් කැමති ස්ත්‍රී පුරුෂයන් ගැන ආදරය ඇති වෙනවා. ඇලීම, බැඳීම ඇති වෙනවා. ඊට පස්සේ හට ගන්නා වූ ආදරය මුල් කරගෙන, ඇලීම මුල් කරගෙන, බැඳීම මුල් කරගෙන අපි ඔවුන්ට නොයෙක් දේවල් ලබා දෙනවා. ඒ ලබා දෙනකොට අපිට වැරදි විදිහේ ක්ලේශයක් උපදිනවා. ඒ ක්ලේශය මොකද්ද? උපක්ලේශයක්. උපක්ලේශයක් කියන්නේ මේ තමන් ආසාව නිසා, ඇලීම නිසා, අර ගේහසිත කාමයට අයිති ප්‍රේමය නිසා තමයි මේ උදව් උපකාර කරන්නේ. නමුත් තමන්ගේ හිත කියනවා මම මේ කරන්නේ අනුන්ට උදව් කිරීමක්, අනුන්ට උපකාර කිරීමක්, අනුන්ට අනුකම්පාව දැක්වීමක්. අන් අය කෙරෙහි තියෙන අනුකම්පාව නිසාම තමයි මම මේ කටයුතු කරන්නේ. ඔය සමහර තාත්තල වුණත් කියන්නේ මං කොච්චරනම් මැරිලා තියෙනවද උඹලා වෙනුවෙන් එහෙම කියලා. අන්න එහෙම අර උපක්ලේශයක් විදිහට එනවා මේ උදව් උපකාර කරන එක, මේ ගේහසිත ප්‍රේමයෙන් කරන එක. තමන්ට ආසාවෙන්, තණ්හාවෙන්, ඇලීමෙන්, බැඳීමෙන් කරන එකක් කියලා තේරෙන්නේ නැතුව තමා විසින් ඒක කරුණාවෙන්, මෛත්‍රියෙන් කරන දෙයක් හැටියට වැටහෙන්නට ගන්නවා. ඒක තේරුම් ගන්නට අමාරු අවස්ථාවක් ඇත්තටම. අන්න ඒකත් අකුසල විතර්කයක්. මෙහිදී වරදවා තේරුම් ගන්නට එහෙම එපා. තාත්ත කෙනෙක් වුණහම දූ දරුවන්ට සලකන එක,
ස්වාමියාට සලකන එක යුතුකමක්. යුතුකමක් විතරක් නෙමෙයි, තමන්ගේ දරුවන්ටයි තමන්ගේ භාර්යාවටයි සලකන එක පින්කමක්. ඒ නිසානේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා මංගල සූත්‍රයේදී දේශනා කළේ පුත්ත දාරස්ස සංඝහෝ කියලා. අඹුදරුවන්ට සංග්‍රහ කිරීම මංගල කාරණාවක් කියලා දේශනා කළා. එහෙම මංගල කාරණාවක් කියලා දේශනා කරන්නට යෙදුනේ එය පින්කමක් නිසාමයි. සැබවින්ම පින්කමක් අඹුදරුවන්ට සංග්‍රහ කිරීම. නමුත් අධික තණ්හාවෙන්, අධික ආසාවෙන්, අධික ඇලීමෙන්, අධික බැඳීමෙන් කෙලෙස් වලට වසඟ වෙලා මේව කරන්නට එපා. තමන්ගේ යුතුකමක් විදිහට හිතලා, තමන්ගේ වගකීමක් විදිහට හිතලා, තමන් කරන පින්කමක් විදිහට හිතලා මේ කටයුතු කරන්න. එතකොට මේ අකුසල විතරක පැත්තට මේක ඇතුළත් වෙන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ ශ්‍රීලංකට දේශනා කරනවා, ඉමේකෝ භික්කවේ තයෝ අකුසල විතක්කා. මහණෙනි, මේවා තමයි මේ ත්‍රිවිධ අකුසල විතරක කියලා උන්වහන්සේ වදාලා. මහණෙනි, මේවා තමයි මේ ත්‍රිවිධ අකුසල විතරක. අකුසල විතරක ගැන කතා කරනකොට ඔබට මතක් වෙන තව විතරක තුනක් තියෙනවා. මේ සූත්‍රයේ ඇතුළත් නොවුනත් මම මේ පිළිබඳව සඳහන් කරන්නම්. සමහර දේශනාවල සඳහන් වෙනවා, තයෝ මේ භික්කවේ අකුසල විතක්කා, මහණනි අකුසල විතරක තුනකි. කතමේ තයෝ, ඒ අකුසල විතරක තුන කවරේද? කාම විතක්කෝ, ව්‍යාපාද විතක්කෝ, විහිංසා විතක්කෝ කියලා. ඒ අකුසල විතරක තුන තමයි කාම විතරක. කාම විතරක කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. මේවනේ ලෝකේ තියෙන ප්‍රියමනාප සිත් ඇද බැඳ ගන්න, කෙලෙස් හට ගන්න හේතු වෙන අකුසල නැ කාම. කාම වස්තුන් නැත්තම් පංචකාම වස්තුන් කියන්නේ මේවටනේ. ඔන්න ඔය කියන පංචකාම වස්තුන් පිළිබඳව ආසාවෙන්, තණ්හාවෙන් කල්පනා කර කර ඉන්නවා. ඒ පංචකාම වස්තුන් පිළිබඳ ආසාවෙන්, තණ්හාවෙන් කල්පනා කර කර ඉන්න එක තමයි කාම විතර්ක. අද කාලේ මිනිස්සුන්ගේ සිස්සතන් තුළ බහුලවම තියෙන අකුසල විතර්කයක් හැටියට කාම විතර්ක කල්පනා කරන්නට පුළුවන්. මොකද මේ ලෝකේ මිනිස්සු ගොඩාක් ඇත්තටම හිතන්නේ තමන්ගේ ඇස, කන, නාසය, දිව, ශරීරය පිනවීම පිළිබඳවයි. ඇස, කන, නාසය, දිව, ශරීරය මෙය පිනවන්නට එපා කියලා බුදුදහමේ ඉගැන්වීමක් නැහැ. ඒවා පිනවන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල කිසිම තහනමකුත් නැහැ. ඒ වුණත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හැම මොහොතකම මේ ඇස, කන, නාසය, දිව, ශරීරය පිනවන අවස්ථාවේදී ඒවා පිනවීම ධාර්මිකව කළ යුතු දෙයක් විදිහටයි. උන්වහන්සේ දේශනා කරන්නේ ඒවා ධාර්මිකව පිනවනවා නම් එසේ පිනවීම කුසලයක් බවයි. නමුත් අද කාලේ බොහෝ දෙනෙක් බලන නිතරම අකුසල විතර්ක ගැන හිතනවා. ඔය
මධ්‍යසාර තියෙනවා. මධ්‍යසාර අඩංගු බීම වර්ග, ඒ වගේම නොයෙක් දුම් වැටි වර්ග, තවමත් වෙන නොයෙක් ද්‍රව්‍ය එහෙම තියෙනවනේ. අද කාලේ තියෙන ඒවා නම් ගම් පවා මං හිතන්නේ අපි හරියට දන්නේ නැහැ. එච්චරට මධ්‍යසාර වර්ග, ද්‍රව සහ ද්‍රව්‍ය සමාජය තුළ බහුල ලෙස පැතිරිලා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒවා බොන එක ගැන, ඒවෙන් සතුටු වෙන එක ගැන, ඒවා පාවිච්චි කරන එක ගැන හිතන එකත්, ඒවට තියෙන කැමැත්තත් කාම විතරකමයි. ඊළඟට අධික ලෙස මිනිස්සු අද කාලේ වෙනකොට ආහාර පානවල අධික ගිජු බවක් දක්වනවා. බොහෝ දෙනෙක් වර්තමානයේ තිබෙන්නා වූ නොයෙක් ශරීරයට අහිත කරවන්නා වූ අධික තෙල් තියෙන, අධික පාන් පිටි ආදියෙන් යුක්ත, දියවැඩියාව හැදෙන්න හේතු වෙන, ප්‍රෙෂර් හැදෙන්න හේතු වෙන, කොලෙස්ටරෝල් හැදෙන්න හේතු වෙන, පිළිකා වැනි දරුණු රෝග හැදෙන්න හේතු වෙන ආහාර පාන තියෙනවනේ. නවීන ආහාර පාන, සෙනිකා ආහාර පාන, මෙන්න මේවා කෙරෙහිත් මිනිස්සුන්ගේ දැඩි ආසාවක්, දැඩි තණ්හාවක්, දැඩි බැඳීමක් තියෙනවා. සමහර අයට සමහර විට මේ ගෙදර දොරේ හදන එළවලුවක් එක්ක, මැල්ලුමක් එක්ක, පොල් සම්බෝලයක් එක්ක බත් ටිකක් කන්නවත් කැමැත්තක් නැහැ. ඔවුන්ගේ කැමැත්ත තියෙන්නේ අර නවීන පන්නයේ අධික වියදම් යන රෝග පීඩා ඇති වෙන ආහාර පාන ආදිය ගන්නයි. මම මේ කියන්නේ ඒ ආහාර පාන ගන්නේ නැතුව ඉන්න එපා කියලා නෙමෙයි. හැමදාම ගෙදරින්ම කෑම කනකොටත් එපා වීමක් වෙනවනේ ඇත්තටම. ඉඳලා හිටලා කඩේකින් කන්න ආස හිතෙන අය අනන්තවත් ඉන්නවනේ. ඒවා ඒ විදිහට කෑ කන්න බොන්න එපා කියලා බුදුදහම එහෙම උගන්වන්නේ නැහැ. නමුත් මේවට අධික තණ්හාවෙන්, අධික ආසාවෙන්, අධික කෑදරකමින් නම් කටයුතු කරන්න එපා. ආහාර පාන කෙරෙහි අධික ආසාවීම, කෑදරවීම මරණින් මතු තිරිසන් අපායට යන්න ප්‍රධාන හේතුවක් බවට පත්වෙනවා. ඒ බව මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙලා තිබෙන බාලපඬිත සූත්‍රයේ කියවෙනවා. මේ ආහාර තණ්හාව නිසා, ආහාරවලට තියෙන කෑදරකම නිසා, ආහාරවලට තියෙන ගිජුකම නිසා පව් කරගන්න සත්වයන් තනකොළ කන සතුන් වෙලා ඉපදෙන බව බාලපඬිත සූත්‍රයේ සඳහන් කළා. ගවයන් බවට පත් වෙලා, අස්වයන් බවට පත් වෙලා, එළුවන් බවට පත් වෙලා, අලිවැනි සතුන් වෙලා උපදිනවා කියලා ආහාර ගිජු බව ඇතුව මරණයට පත් වුණහම. ඒ වගේම බාලපඬිත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා, මේ ආහාර ගිජු බව නිසා අකුසල කර්ම රැස් කරගන්න සත්වයන් මරණින් මතු අසූචි අනුභව කරන සත්වයන් අතරත් ඉපදෙනවා කියලා. ඒ කියන්නේ ඌරන් බවට පත් වෙලා, බල්ලන් බවට පත් වෙලා, නරි අපි හිවල්ලු කියලා කියන්නේ, හිවල්ලු වැනි සතුන් බවට පත් වෙලා උපදිනවා කියලා. අන්න ඒ නිසා ආහාර ගිජු බව කියන්නේ කැති කරගත යුත්තක් නෙමෙයි. ආහාර කෙරෙහි අධික තණ්හාව, ආසාව ඇති කරගන්න එපා. ඒකත්තර කාම විතරක කියන කොටසට ඇතුළත් වෙනවා. ඊළඟට අද සමාජය පිරිහීමට ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නේත් මේ කාම වස්තුන් සොයන්නට අධාර්මික විදිහට කටයුතු කිරීමත්, මද්‍යසාර භාවිතා කිරීමත්, ඒ වගේම විස සහිත ආහාර පාන අපේ ශරීරය ගත වීමත්, ඒ නිසානේ අපේ කයත් පිරිහීමටපත් වෙලා තියෙන්නේ. ආධ්‍යාත්මය නැත්තම් අපේ හිත, අපේ මනස පිරිහීමටපත් වෙලා තියෙන්නේ. අන්න ඒ නිසා කාම විතරකත්, අකුසල විතරක කියලා දැනගෙන ඒවා දුරු කරගන්න, පාලනය කරගන්න, අඩු කරගන්න අපේ බෞද්ධ ජනතාව හොඳින් කල්පනා කරන්නට ඕනේ.
බෞද්ධ ජනතාව විතරක් නෙමෙයි කතෝලික ජනතාව මුස්ලිම් ජනතාව හින්දු ජනතාව ලෝකේ වෙනාගම් මදාන යම් සත්පුරුෂයෙක් ඉන්නවනම් ඒ හැම කෙනෙක්ම මේ කාම විතරක අඩු කර ගැනීම පිළිබඳව කල්පනා කළ යුතුය නැත්තම් කාම විතරක නිසාම අපි හැම කෙනෙක්ම ආගම මොකක් වුණත් ජාතිය කුමක් වුණත් රට කුමක් වුණත් ශරීර වර්ණය කුමක් වුණත් අධික ලෙස පිරිහීමට පත් වෙනවා ඊළඟ අකුසල විතරකය තමයි ව්‍යාපාද විතක්කෝ කියලා කියන්නේ ව්‍යාපාද විතරකය කියන්නේ තරහට වෛරයට පලිගැනීමට ඉරිසියාවට මේවට කියන නමක් නේ බලන්න ව්‍යාපාදේ අපේ හිත් සතන් තුල කොයි තරම් ගැඹුරට කිඳා බැහැලා තියෙනවද කියලා ව්‍යාපාදේ නිසා තරහ නිසා අපිට හිටපු මිත්‍රයන් කී දෙනෙක් නම් අපිට මේ වෙනකොට අහිමි වුණාද කියලා කල්පනා කරලා බලන්න අම්මා තාත්තා කෙරෙහි ඇති කරගත්ත තරහ නිසා අම්මගේ ඇසුර නැති වෙච්ච දරුවෝ ඉන්නවා තාත්තගේ ඇසුර නැති වෙච්ච දරුවෝ ඉන්නවා සහෝදරයන් කෙරෙහි තරහ වීම හේතු කරගෙන සහෝදර සහෝදරියන්ගේ ඇසුර තමන්ට අහිමි වෙච්ච අය ඉන්නවා සමහර වෙලාවට ව්‍යාපාදේ මුල් කරගෙන අහල පහල ඉන්න අය තරහ කරගෙන අපි ජීවත් වෙනවා ගමේ අය තරහ කරගෙන රටේ අය තරහ කරගෙන ජීවත් වෙනවා ඒ වගේම ව්‍යාපාදේ අපි ඇති කරගන්නෝ නොඑක් නොඑක් පැතිවලින් සමහර විට අපි අපේ ජාතිය උසස් කියලා හිතලා වෙන ජාතීන් කෙරෙහි ව්‍යාපාද ඇති කරගන්නවා සමහර වෙලාවට අපි ඡන්ද දෙන පක්ෂයේ උසස් කියලා හිතාගෙන අනික් පක්ෂ කෙරෙහි සහ ඒ පක්ෂවලට ඡන්ද දෙන අය කෙරෙහි සහ ඒ ඡන්ද ඉල්ලන අය කෙරෙහි ව්‍යාපාදේ උපදවා ගන්නවා අන්නේ නිසා ව්‍යාපාදය දුරු කරමින් ජීවත් වෙන්නට ඕනි තරහක් හිත තුල ඇති වුණාම ඒ නපුරු තරහ සිතුවිලි නිසා අපේ ලේ ධාතුව අපිරිසිදු බවට පත් වෙනවා ඒ අපිරිසිදු ලේ ධාතුව අපේ කය පුරාම ස්නායු වලින් ගලාගෙන යනවනේ නහර වලින් ගමන් කරනවනේ එතකොට මේ කයත් අපිරිසිදු බවට පත් වෙනවා ලේ අපිරිසිදු වුණාම අපිට නොඑක් ආකාරයෙන් රෝග පීඩා ආදී වැළඳිලා එය කයටත් මහා පීඩාවක් ගෙන දෙන බාධාවක් ගෙන දෙන අනතුරක් ගෙන දෙන එකක් බවට ඒකාන්තයෙන් පත් වෙනවා අන්නේ නිසා ව්‍යාපාදය දුරු කළ යුතුයමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගැන්වෙන ප්‍රධානම කාරණාවක් තමයි ව්‍යාපාදය දුරු කරගන්න කියන එක නිවන් දකින්නට අවශ්‍ය ප්‍රධාන කාරණ අටක් දේශනා කළානේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන මේ කාරණාවේදීත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒකට නිවැරදි සංකල්පනා නිවැරදි සිතුවිලි තියෙන්නට ඕනි කියලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දෙවනි අංගය විදිහට සම්මා සංකප්ප විදිහට බලන්න සම්මා සංකප්පවලදී සර්වඥන් වහන්සේ දේශනා කළානේ අපි අර මුලින් සඳහන් කළ කාම විතරක දුරු කරන්නට ඕනි දෙවනියට දේශනා කළේ ව්‍යාපාද විතරක දුරු කරන්නට ඕනි ඒකෙන් පේනවා මෛත් ව්‍යාපාද විතරක දුරු කිරීම නැත්තම් මෛත්‍රී වැඩීම ඍජුවම නිවන් දකින්න අත්‍යවශ්‍ය වෙන කාරණාවක් කියලා ධර්මය තුල ගමන් කරන හැම කෙනෙක් තුම තමන්ට පුළුවන් විදිහට ටික ටික හරි මෛත්‍රී සිතනම් පුරුදු කරන්න ඕනිමයි මෛත්‍රී සිත පුරුදු කරන්න මේ ව්‍යාපාදය අපේ ජීවිත තුලින් දුරස්ත වෙලා යනවා ඈත් වෙලා යනවා බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ එක සත්ව කොටසකට එක ජාතියකට එක ගමකට එක රටකට එක දේශපාලන පක්ෂයකට මෛත්‍රී කරන්න කියලා නෙමෙයි බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියලා
සියලු සත්වයෝ සුඛිතත්තා භවන්තු සැපවත්තු සිත්තැත්තෝ වෙත්වා. තමන් යම්සේ සැපයට කැමති දුකට අකමැති. එවගේම තමන් ජීවත් වෙන්න කැමති මැරෙන්න අකමැති. අන්නේ වගේ මේ ලෝකයේ සිටින්නා වූ සියලු සත්වයන් සැපයට කැමති දුකට අකමැති ජීවත් වෙන්න කැමති මැරෙන්න අකමැති. ඒ නිසාම මම වගේම සියලු සත්වයන් නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා කියන උදාර සංකල්පනාව තමයි මෛත්‍රිය කියලා කියන්නේ. අර කරණීය මෙත්ත සූත්‍රයේ තුන්වෙනි ගාථාව දන්නවනේ. නච කුද්දං සමාචරේ කිංචියේන විඤ්ඤූපරේ උපවදෙය්‍යුං සුඛිනෝ වා කේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. ඉතින් කරණීය මෙත්ත සූත්‍රයේ තුන්වෙනි ගාථාවේ අවසාන පේලි දෙකෙන් කියන්නේ සියලු සත්වයන්ට මෛත්‍රී කරන්න කියලා. කෙටි මෛත්‍රී භාවනා ක්‍රමයක් විස්තර කරලා දෙනවා. ඒක කියනවා සුඛිනෝවා සැපයැත්තෝ වෙත්වා, ඛේමිනෝවා භය උවදුරු නැත්තෝ වෙත්වා, සුඛිතත්තා භවන්තු සැපවත් වූ සිත්තැත්තෝ වෙත්වා. අන්න සියලු සත්වයන් පිළිබඳ වෙහෙම හිතන්න කියලා උගන්වනවා. සියලු සත්වයෝ කියන එක මුලට දාලා ඊට පස්සේ හිතන්න පුළුවන් සියලු සත්වයෝ සැපයැත්තෝ වෙත්වා, සියලු සත්වයෝ භය උවදුරු නැත්තෝ වෙත්වා, සියලු සත්වයෝ සැපවත් වූ සිත්තැත්තෝ වෙත්වා. දවසට සිය වතාවක් දහස් වතාවක් දෙදහස් වතාවක් විතර ඔය විදිහට හිතන්න පුරුදු කරන්න. අන්නේම හිතන්න පුරුදු කළාම ව්‍යාපාද විතරක ඔබේ හිත තුලින් ටික ටික ඉවත් වෙන්න පටන් ගන්නවා. හිත තුල මෛත්‍රිය කියන උදාර ගුණධර්මය පිහිටෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට අයිති සම්මා සංකප්ප කියන උදාර ගුණය එවිට වර්ධනය වෙනවා. ඊළඟ අකුසල විතරකය තමයි විහිංසා විතක්කෝ. ඒකෙන් අනුන්ට හිංසා කරන්න හිතනවා, අනුන්ට පීඩා කරන්න හිතනවා, අනුන්ට නිନ୍ଦා කරන්න හිතනවා, අනුන්ට අපහාස කරන්න හිතනවා, අනුන්ගේ චරිත ඝාතනය කරන්නට හිතනවා, අනුන්ට චිත්ත පීඩා වෙන විදියට හැසිරෙන්න කල්පනා කරනවා. මේ තමයි විහිංසා විතරක. ඒක කරන්න එපා. බුදුදහමේ උගන්වන්නේ අනුන්ට නින්දාවක් අපහාසයක් ආදිය කළොතින් ඒකෙන් ලැබෙන අකුසල විතරක අකුසල නිසා තමන්ටත් අනාගතයේදී ඒව විපාක විඳින්න වෙන බව. අර කියන්නේ යාදිසං වපතේ බීජං තාදිසං ඵලතේ හරං. යම්බඳු බීජයක් වැපුරුවොත් ඒ බීජ ප්‍රමාණයක්ම තමයි ඵලය විදිහට ලැබෙන්නේ. වී ටිකක් වැපුරුවොත් වී ලබා ගන්න පුළුවන්. කඩල හිටෙව්වොත් කඩල ලබා ගන්න පුළුවන්. කව්පි හිටෙව්වොත් කව්පි ලබා ගන්න පුළුවන්. පරිප්පු හිටෙව්වොත් පරිප්පු ලබා ගන්න පුළුවන්. අන්න ඒ වගේ අනුන්ට හිංසා පීඩා කරන්න එපා. ඒ හේතුවෙන් ඔබේ ජීවිතයට අනන්ත සංසාරේ අනන්ත දුක් විපාක විඳින්නට ලැබෙනවා. අනුන්ට හිංසා පීඩා කරනවා වෙනුවට බුදුදහමේ පුරුදු කරන්නේ මොකද්ද? අවිහිංසාව. අවිහිංසාව කියලා කියන්නේ කරුණාවට කියන නමක්නේ. අවිහිංසාව පුරුදු කරනවා කියන්නේ කරුණාව පුරුදු කිරීමමයි. සිතනුත් අන් අයට කාරුණික වෙන්න, වචනයනුත් අන් අයට කාරුණික වෙන්න, ක්‍රියාවෙනුත් අන් අයට කාරුණික වෙන්න, අනුන්ගේ දුක කැමැති නොවන්න, අනුන්ගේ දුකට උදව් කරන්න උපකාර කරන්න, දුකටපත් වෙච්ච අය දුකින් මුදවා ගන්නට තමන්ට පුළුවන් විදිහට කටයුතු කරන්න. මේ තමයි අව්‍යාපාද අවිහිංසා විතර්ක.
එසේ කටයුතු කිරීමෙන් ඔබ තුලත් සම්මා සංකප්ප කියන උදාර ගුණ ධර්මය ඒක රාසී වෙනවා. දැන් බලන්න මේ සූත්‍රය ඊළඟට කියන ඒතමත්තං භගවා වෝච. මේ අර්ථය බුදුරජාන් වහන්සේ වදාළසේක. තත්තේ තං ඉති වුච්චති. එහි මෙය කියනු ලැබේ. අනමඤ්ඤත්ති සංයුත්තෝ ලාභ සක්කාර ගාරවෝ. ඒකෙන් අනුන්ගෙන් නිନ୍ଦා අපහාස ලබන්නට තින අකමැත්ත සම්බන්ධ වූ සිතුවිලි ලාභ සත්කාර ගාරවෝ ලාභ සත්කාර ගරු කොට ගන්නා වූ අදහස් සහනන්දී යමච්චේහි රාජරාජ මහා මාත්‍යාදීන් සමග සතුටු වෙන්න ඔවුන් සමග යෙදෙන්න තියෙන ආසාවල් ආරාසන් යෝජනක්ඛය ඒවා රහත් බව රහත් බවත් එක්ක ධර්මාවබෝධයත් එක්ක ගත්තහම බොහෝම දුරින් තියෙන දේවල් කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නට යෙදුණා. අද මේ ධර්ම දේශනාවේ දායකත්වය දරමින් කටයුතු කරන්නට යෙදුනි මානන්දුවවත්ත පනාපිටිය කළුතර පදිංචි විශ්‍රාමික ප්‍රාදේශීය ලේකම් කේ චන්ද්‍රසේන මැතිතුමන්, රවින්ද්‍ර පුතනුවන්, වජින්ද්‍ර පුතනුවන්, නාලක පුතනුවන්, ඉන්දික පුතනුවන්, ගයානි දියණිය, ලේලිවරුන්, බෑනාවරුන් නැතුරු මුණුබුරු මිනිබිරියන් ඒක රාසි වෙලා. ඒ පින්වතුන් බලාපොරොත්තු වෙනවා 2020 සැප්තැම්බර් මස 9 වන දිනට පරලෝ සැපත් වී සිව්වසරක් පිරීම නිමිත්තෙන් නන්දනී ශ්‍රියාවතී මෑණියන්ට පුණ්‍යානුමෝදනා කිරීමටත් පවුලේ මිය පරලොව ගිය සියලු පවුලේ මිය පරලොව ගිය ඥාතීන්මන ආරොන් අප්පුහාමි මස්සිලගේ එඩ්වින්ස් යන පියතුමන්ලාටත් W.M. දුයිනෝනා ත්‍රිමාලි මිලිනෝනා යන මෑණිවරුන්ටත් K.D. ජිනසේන මහතාටත් M. ඥානසිරි කුමාර මහත්මාට සුමතිපාල ජයසිංහ මහත්මා යන ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. රටදය සමය වෙනුවෙන් දිවිපිදූ අභීත රණවිරුවන්ටත් රාජරාජ මහාමාත්‍යාදීන්ටත් පවුලේ මිය පරලොව ගිය සියලු ඥාති හිතමිත්‍රාදීන්ටත් පුණ්‍යානුමෝදනා කරනු ලබනවා. ඒ හැම දෙනාටම මේ පින්පෙත් තත්පත් වේවා. ඒ අයගේ පරලෝක ජීවිත වාසනාවන්ත වේවා, සැප බහුල වේවා, සංසාර ගමන සුවපත් වේවා, සසර දුක් ගිනි නිවේවා, උතුම් මමා මහ නිවනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සුජීවත්ව සිටින සෑම දෙනාටමත් නිදුක් නිරෝගී සුව ලැබේවා. තෙරුවන් ගණන්ත ආශිර්වාදයේ රැකවරණය ලැබේවා කියලා සෙත් පතනවා. දිදුල මාධ්‍ය ජාලයේ සභාපති ස්වාමින් වහන්සේ වන පූජනීය මාලිගාවිල අස්සජී ස්වාමින් වහන්සේටත් දේශකයන් වහන්සේටත් දිදුල කාර්ය මණ්ඩලයටත් නෑදෑ හිතමිතුරන් ඇතුළු ලංකාවාසී ලෝකවාසී සැමටත් ධර්මදේශනාවට සවන් දුන් හැම දෙනාටමත් මේ පින්වත් වේවා. සියලු දෙනාම නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා, ආයුෂයෙන් ශරීර වර්ණයෙන් නිරෝගී සැපයෙන් කායික බලයෙන් ප්‍රඥාවෙන් වැඩෙත්වා, ගුණයෙන් නුවණින් යසයිසුරින් සැප සම්පතින් ධන ධාන්‍යයෙන් වැඩෙත්වා, අපල උපද්‍රව සතුරු කරදර මාරක බාධක නවග්‍රහ දෝෂ දුරු වේවා, අස්වාහ කටවහ දෝෂ දුරු වේවා, සියලු යහපත් ප්‍රාර්ථනාවන් මුදුන්පත් වේවා, මෙලොව පරලොව දෙලොව ජයත් වේවා, හැම දෙනාට මිතා ඉක්මන් ජීවිතයක ලෝකෝත්තර වූ නිර්වාණයම අවබෝධ කරගන්න මේ පිං හේතු වාසනා වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ලෝක සාසනං
චිරං රක්කන්තු දේශනං චිරං රක්කන්තු මං පරන්ති. හැම දිනාටම උතුම් තෙරුවන් සරණ ලැබේවා.